मैं कुठे आदर आपी अरे दैंग में खावी कौन सा तीनों वाला के मैं तो मोल हारी तीनों वाले आने तो नहीं पास्ते की कता माय आदम मामा वाले गन आने तो बट हारे मामा तैना किया ना हमको हाय अभी ना मासूका लिया करनी समझे चुका खबर आदे लिया ना मेरे ने ठीक है ठीक है मीडल ये मो अभी एक इतना लोगों में भी आपने में तो काफी मतलब राइटिंग भी आप वेरी पुरे दिए क्या लीवी मतलब है वेरी पुरे दिए नहीं इधर पास से सावंगी मत दिए ना वह खाता की मत दिए ना मगर दर में तो खाता अगर मत अवस्था देखूं आप इतनी काफी है वेरी पुरे लिए ना पैसे तो आप ही ये लिए ना कोटा सर इतना सारे क्या कर्म अनिते वाते दिन आप इतनी करी सर हरे सावंगी मत दिए नहीं හොඳයි එහෙනම් අපි ලියමු මාතෘකාව චරිතෝපිතව කතා කරමු ලියමු චරිතෝපිතව කතා කරමු ලියමු චරිතෝපිතව කතා කරමු ලියමු ආයෙම මෙතන කතා කරන්න තියෙන අවස්ථාවක් දෙන්න මම කතා කරන්න ඕනේ අර්ථේ දැන් චෛතෝපිතව කතා කරනවා කියන්නේ අපි මොකක් හරි මාතෘකාවකට නැත්නම් මොනවා හරි දෙයකට ඒ මමයි කියයි හිතලා කතා කරනවා ඒ මමයි කියලා හිතලා කතා කරනවා ඒ කියන්නේ දැන් අපි හිතමු පෑනක් නේද මම පෑනක් වෙමි නැත්තම් පැන්සලක් මම පැන්සලක් වෙමි අපි නැත්තම් ගසක් ගනිමු මම අඹ ගසක් වෙමි නේද මම අඹ ගසක් එතකොට ඔයාලා කතා කරන්නේ කොහොමද නේද මම අඹ ගසක් කියලා හිතාගෙන නේද මම දැන් මේ මම අඹ ගසක් දැන් මේ මම පෑනක් නේද අන්න එහෙම හිතාගෙන තමයි කතා කරන්න තියෙන්නේ තේරුණාද හරි දැන් හොඳ අහගෙන ඉන්නකෝ දැන් මෙහෙම කතා කරනකොට අපි එකක් පොන්න සර් පොඩ්ඩක් කියන්න ඕනේ මම පුවත්පතක් වෙමි කියලා කතා කළොත් එන්නේ දැන් ඔයාල මොනවා කියදේවලද කතා කරන්නේ මම පුවත්පතක් වෙමි කියන මාතෘකාව ඔයාලට දෙනවා චරිතෝපිතව කතා කරන්නේ චරිතෝපිතව කියන්නේ දැන් ඔයාලට තේරෙනවද ඒ මමයි කියලා හිතාගෙන කතා කරනවා ඒ දේ මමයි කියලා හිතාගෙන කතා කරනවා නැත්නම් ඒ දෙයක් නේද ඒ මම කියලා හිතන් කතා කරනවා දැන් මම පුවත්පතක් වෙමි කියලා මාතෘකාව දුන්නොත් ඔයාලා කතා කරන්න ඕන මම පුවත්පතක් කියලා හිතාගෙන තේරුණාද ඒ කියන්නේ ඔයා පුවත්පතක් කියලා හිතාගෙන නම් කතා කරන්නේ ඒ කියන්නේ තම තමන් වෙන වෙනම හිතන්න ඕනේ මම පුවත්පතක් නේද ඉතින් මෙහෙම කතා කරනකොට පුතේ දැන් මෙන්න මේ කතාව අහගන්නකො මොලින්ම පුවත්පතක් වෙමි කියන එක මම පුවත්පතක් වෙමි කඩදාසි හා පීන්ත යොදාගෙන මම මුද්‍රණ යන්ත්‍රයෙන් උපත ලබයි මොකද මම කියව පළවෙනි වාක්‍ය කඩදාසි හා පීන්ත යොදාගෙන මම මුද්‍රණ යන්ත්‍රයෙන් උපත ලබයි රටේ සිදුවන වැදගත් සිදුවීම් වෙනස්කම් ආ දැන්නේ මාදිය මගෙන් දැනගන්න පුළුවන්
රටේ සිදුවන වැදගත් දේවල් නේද ප්‍රවෘත්ති මගින් දැනගන්න පුළුවන් හරිනේ වත්පතින් දැනගන්නේ නේද ලොකු කුඩා හැම දෙනාගේම දැනුම වර්ධනය කිරීමට මම විශාල මෙහෙවරක් කරනවා රට රටවල තොරතුරුත් මගින් දැනගන්න පුළුවන් විවිධ තොරතුරු ලබා දීමට මම විශාල කාර්යයක් ඉටු කරනවා විවිධ තොරතුරු ලබා දීමට මම විශාල වැඩ කොටසක් ඉටු කරනවා ඔන්න පුවත්පතක් කියන එක මාතෘකාවට ඒ විදිහට ඔයාලට ස්ටේජ් එක නැගලා නේද නැත්තම් උදෑසන රැස් වීමේදී එහෙම නැත්තම් පන්ති කාමරේදී කතා කරන්න පුළුවන් වෙනවා ඒ විදිහට දැන් මම පළවෙනි වාක්‍යයේ කිව්වේ පුතේ පුවත්පතක් වෙනි නේද මම තීන්ත සහ මුද්‍රණ යන්ත්‍රයෙන් උපත ලබන ඒ කියන්නේ මම ගැන පොඩි හැඳින්වීමක් කරා නේද දැන් මම පුවත්පතක් නේ මම ගැන පොඩි හැඳින්වීමක් කරා දෙවෙනි තුන්වෙනි හතරවෙනි වාක්‍ය වලින් කිව්වේ මගේ සිදුවන සේවය ගැන තේරුණාද මම පළවෙනි වාක්‍යයෙන් කිව්වේ මොකද මම ගැන පොඩි හැඳින්වීමක් කරා දැන් උදාහරණයක් විදිහට ඔයාලා මම පැන්සලක් වෙමි කියන මාතෘකාවෙන් කතා කරලා තියෙන්නේ කොහොමද එතකොට ඔයාලා කියන්න වෙන්නේ ඔ මම පැන්සලක් මම ගැන පොඩි හැඳින්වීමක් ඒ කියන්නේ පැන්සල ගැන පොඩි දැන් මම පැන්සලක් ඒක ගැන පොඩි හැඳින්වීමක් නේද? එතකොට කියන්න පුළුවන් මම නිනිරන් සහ ලී යොදාගෙන හදලා තියෙනවා නේද? එහෙම අපිට කියන්න පුළුවන්. ඒ වගේ පෑනක් උනත් එහෙමයි. නේද? මම අඹ ගසක් වෙමි. එතකොට ඔන්න මම ගැන පොඩි හැඳින්වීමක් කියන්න පුළුවන් වෙන්න ඕනේ. නේද? අඹ ගසක් වෙමි නම් ඔව් මම මිදුලේ කොනක තිබෙන අඹ ගසක් නේද ය ඒ වගේ කතා කරන්න පුළුවන් මම නැත්තම් මම නිවස පිටුපස තිබෙන අඹ ගසේ ඒ වගේ මම ගැන පොඩි හැඳින්වීමක් නේද අන්තිම වාක්‍යයෙන් පැහැදිලි කරේ මොකද්ද ඒ ඔක්කොම එකතු කරලා තමන්ගේ නේද යුතුකම නැත්තම් වගකීම ගැන තමයි පැහැදිලි කරේ නේද දැන් මේ පුවත්පතක් වෙමි කියන එකේ දැන් සර් අන්තිමටම කිව්වේ විවිධ තොරතුරු ලබා දීමට මම ඉතා ප්‍රයෝජනවත් වෙනවා කියන නේද ඒ කියන්නේ මගේ සිදුවන වගකීම නේ පුවත්පතේ සිදුවන වගකීම ඉතින් ඒ විදිහට අපිට කතා කරන්න පුළුවන් තේරුණාද ඉතින් ඔයාලටත් මම මාතෘකාවක් දෙන්නම් මේ විදිහට හොඳද right මේ දැන් අපි මෙතන මුලින්ම තියෙන්නේ මාතෘකාව චරිතෝපිතව කතා කරන මුලින්ම ඔයාලා කතාව හදා ගන්නවා ඒ කියන්නේ මුලින්ම තමයි කතා කරන්නේ පස්සේ තමයි ලියන්නේ නේද ලියනකොට ඊට වඩා වෙනස් විදිහකට තමයි ලියන්නේ නේද හොඳයි එහෙනම් මම පුවත්පතක් වෙන්නේ කියන එකේ අපි කතාව ලියා ගනිමු මුලින්ම කතාව ලියා ගන්න හොඳයි ඔව් අද අපි පළවෙනිද මම පුවත්පතක් වෙයි දැන් මේකට අපි කතාව ලියා ගන්න. කඩදාසි හා තීන්ත යොදාගෙන මම මුද්‍රණ යන්ත්‍රයෙන් උපත ලබනවා දැන් මේ කතාවක් නිසා අපි මේ කතා කරන භාෂාවෙන් ලියනවා නේද මේ කතා කතා කරන එකක් නෙවෙයි
රටේ සිදුවන වැදගත් සිදුවීම් වෙනස් කාම් හා දැන්වීම් ආදිය මගෙන් දැනගන්න පුළුවන් ලොකු කුඩා සෑම දෙනාගේම ලොකු කුඩා සෑම දෙනාගේම සර් ඔක ලියා ගන්න ඕනද? ඔව් ලියා ගන්න. දැනුම වර්ධනයට දැනුම වර්ධනය මම විශාල මෙහෙවරක් කරනවා. තොරතුරු තොරතුරුද මගෙන් දැනගන්න පුළුවන් සර්? මම හිරුනි, මං දැන් පන්තියට ආවේ. ඔක සිංහල පොතේද ලියා ගන්න ඕන? ඔව් සිංහල පොතේ ලියා ගන්න. අකුරු ලස්සන වෙන්න ඕන. විවිධ තොරතුරු ලබා දීමට විවිධ තොරතුරු ලබා දීමට මම ඉතා ප්‍රයෝජනවත්
ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරනවා එතනින් තමයි අවසන් කළේ හරි දැන් බලන්න මම අර කියපු ටික තියනවාද කියලා නේද මුලින්ම පළවෙනි වාක්‍යයෙන් කියලා තියෙන මොකක්ද ඒ චරිතෝපිතව කතා කරන මාතෘකාව ගැන පොඩි හැඳින්වීමක් නේද ඊට පස්සේ ඔව් සිදුවන සේවාවන් තුනක් විතර තියෙනවා නේ සේවාවන් තුනක් වෙන වාක්‍ය තුනක් වාක්‍ය හතර දැන් මේකේ සිදුවන වැඩගත් කිරීම හා වෙනස් වීම ආදී මගෙන් දැනගන්න පුළුවන් සේවයක් මෙයා කරනනේ එතන මම කර සේවයක් ලොකු කුඩා හැම දිනාගේම දැනුම වර්ධනයට මම විශාල මෙහෙවරක් ඉටු කරනවා අනිත් තව සේවයක් නේද රටවල තොරතුරුද මගෙන් දැනගන්න පුළුවන් අනිත් තව සේවයක් නේද පුතා එතකොට ඒ වාක්‍ය තුනෙන්ම පැහැදිලි කළේ මගෙන් සිදුවන සේවය මේ පුවත්පතේ සිදුවන දැන් මම පුවත්පතක් නේ පුවත්පතේ සිදුවන සේවය අවසාන වාක්‍ය වෙන මෙතන ඉඳලා විවිධ තොරතුරු ලබා ගැනීමට මම ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරනවා අර ඔක්කොම ටික සම්බන්ධ වෙන විදිහට නේද එයාගේ මෙහෙවර ඒ කියන්නේ එයාගේ වගකීම තමයි එතනින් පැහැදිලි කරලා තියෙන්නේ අවසාන වාක්‍ය නේ දැන් අපි සාමාන්‍ය රචනාවක් කියනකොට ඔයාලා වාක්‍ය වලට අවසාන කියනවනේ මම රටට වැඩදායි පුරවැසියෙක් වෙනවා කියලා නේද ඔයාගෙන ලියන්න දුන්නා අන්න ඒ වගේ තමයි මේකෙත් එහෙම එකක් තේරුණාද දැන් right එහෙනම් මේ හරි දැන් ඔන්න මේ කතාව නේද මේක තමයි දැන් ඔයාලා කරන කතාව හැබැයි මේ කතාව මේක උනාට අපි ලියනකොට කොහොමද මොකද කරන්නේ ඔව් ඒක ලිඛිත භාෂාවෙන් ලියන කොට අපි මේක ලිඛිත භාෂාවට හරවන්න දැන් කියවනකොට මෙහෙම උනාට මේක අපි අර ස්ටේජ් එකට නැගලානේ කියන්නේ ඔව් දැන් පොතේ ලියන කිව්වොත් දැන් පේපර් එකට ඉන්නේ ඔයාලා ලියන්නේ නේද යන්නේ නැහැ ලියනවා නම් අපි මේක ක්‍රියාපද ලිඛිත භාෂාවට හරවන්න තියෙනවා එතකොට කොහොමද ලිඛිත භාෂාවට හරවන්නේ අර දැන් කියමු කියන එක හරි දැන් දැන් මාතෘකාව බල ලියමු කියලා කොටසක් තියෙනවා ලියන්නේ කොහොමද ඔව් පළවෙනි වාක්‍ය කාර්ය කියන්න පුළුවන් ලියන්නේ කොහොමද උපත ලබමි වර්තමාන කාලයේ කියනවා දෙවනි එක රටේ සිදුවන වැදගත් වෙනස්වීම් නැත්නම් වෙනස්කම් රටේ සිදුවන සිදුවීම් වෙනස් දැනගත දිය මගෙන් දැනගන්න පුළුවන් ඔව් මගෙන් දැනගන්න පුළුවන් කියන එක කොහොමද මගෙන් දැනගත වන්න පුළුවන් කියන එක වෙනස් කරනවා දැනගත හැකිය නේද එහෙනම් තමයි අපි ලිඛිත භාෂාව ඊළඟට ලොකු කුඩා සෑම දෙනාගේම දැනුම වර්ධනයට මම විශාල මෙහෙවරක් ඉටු කරනවා කියන
ඉතු කරනවා වෙනස් වෙනවා කරමි ඉතු කරමි කරමි ඔව් මමනේ උත්පන්නය නේද ඉතු කරමි කතරටවල තොරතුරුද මානිසා හැම දිනෙකටම දැනගන්න පුළුවන් මගේ හැම දින හැමෝටම දැනගන්න පුළුවන් කියන එක වෙනස් වෙනවා දැනගත හැකිය ඔමේ ගන්න කියන එකත් වෙනස් වෙනවා හැකිය හැකිය හොඳයි දැනගත හැකිය විවිධ තොරතුරු ලබා දීමට මම ඉතා ප්‍රයෝජනවත් කාර්යයක් ඉටු කරමි 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 ඔ මෙතනත් වෙනස් වෙනවා දැනගත හැකිය right පළවෙනි විතරයි මට වෙනස් කරමි එකම බැරි එහෙනම් හොඳ දේවල් කියන්න පුළුවන් දේවල් ලිඛිත භාෂාවෙන් right ඔබට රූල් දෙකක් රූල් දෙකක් විතර යටින් ලිඛිත භාෂාවෙන් අපි ලියමු හැබැයි පුතා ඒක ලියනකොට මතක තියාගන්න ආනිදට एक मुद्रण यंत्र मुद्रण यंत्रयेन उपत लाभन देख तुन आतर आम पंबालन एक देख तू ने हाथ रे पाहा वो यार बड़ा के लिया ना रे मामा दीप वे के मिस्टर वेला
ඉවරක් අවුද විකුණ ඉවරද काटद बार पेन ना आ रहा है प्रीत को बाल मैं ना और उसको बड़ा विष्णु पता लाभ भी हारे कोमावा तीनों ने आप पहाड़ पहाड़ तो पहाड़ बना बालो करणवा के वेरदी तू करणवा तू मेरी वेरदी कुटा तुम्हें काफी हादान लोन एक इतु करमी लिखित भाषा में लिया लोन कानून लिया बल कानून लिया एक आया अंक दार रवे दिन हमें पहल का पहल 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 पे ने आकार आरे कानून लिया ताकाउ पेना पेना ने काउ दे सारोली सारोली आप
තාම ඉතින් අපේ මන් නේද ආ ටිකක් එච්චරම් පේන්න නැහැ වගේ දැන් නම් කියන්න පේන්න ළමයි සාමල් පේන්නනවා लिखित भाषा लिया कथा लिखित भाषा लिया मम्मी लिया लिखित भाषा मिनिटू देखा ब्रेक पाड़े हर एक मिनिटू देखा अरे मामा लिखे दिन दस